මුදුනේ වැඩසටහන් සඳහා අද දවසේදී අපි සම්බන්ධ කරගන්නේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත් සේනාරත් මහත්මයා. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. ඔබතුමාට දැන් මේ දවස්වල පන්සලකට යන්න බෑ, රෝහලකට යන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මොකද උනේ? එහෙම මොනවාක්වත් මට එහෙම තත්ත්වයක් පත් වෙලා නැහැ. මට කිසිම දැනග. මගේ වැඩ කටයුතු කරන කිසිම දෙයක් කිසිම ප්‍රශ්නයක් නැහැ මට. අපි දැක්ක මේ ගමුවේ රෝහලකට ගිහිල්ලා ඔබතුමාට විරෝධතාවය දක්වනවා. ඒ වගේම ඔය තියෙන හරි ඔය තියෙන විරෝධතාවයනේ 88 තුවක්කු අරගෙන යාවේ. ඒ මම මේ කොහේ හරි ඉන්න ඔය තුට්ටු දෙකේ උන්ක කොටකලිසම් ගහලා ආපු පොහට්ටුකාරයෝ කිව්වහම බය වෙනවද මම? රජය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ යනවා ඔබතුමාගේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපසභාපති ධුරයත් අහෝසි කරන්න ඕනේ කියලා ඉල්ලීමක් කරනවා. මේ අයියලා කිව්වාම ඒක විරුද්ධ කරනවද? මෙහෙම ගොන්නඩයක් මම දැකලා නැහැ වෛද්‍යවරු. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේගොල්ල පාපිස්සක්වත් අතරින් වටින්නේ නැහැ. සාෆි වෛද්‍යවරයා සම්බන්ධයෙන් ඔබතුමා බලපෑම් කරයි කියලා චෝදනා එල්ල වෙනවා. සාෆි වෛද්‍යවරයාට බලපෑම් කරේ කවුද? රතනහාමුදුරුවෝ. රෝහලේ ඉන්න අධ්‍යක්ෂවරු DIG ලා. ගිහිල්ලා අහන්න මම ඒක දුරකථන ඇමතුමක් කාටවත් දීලා තියෙනවද කියලා සාෆිව මේ කරන්නේ. රජය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ චෝදනාවක් එල්ල කරා ඔබතුමාට. කැබිනට් අනුමැතිය පවා මේ ලබා දීලා මේ වෛද්‍යවරයාව නැවත මේ පත් කිරීම දක්වා ක්‍රියාවලිය සිද්ධ වෙලා තියෙන්නේ වැරදි ආකාරයට. සාපි නෙවෙයි හිට තව මිනිහෙක් આવොත් එයාවත් ගන්නවා මම. මට වෛද්‍යවරු 2000ක් මදි. ඒ විතරක් නෙවෙයි හෙදියෝ කොහේ හරි ගිහිල්ලා ඉඳලා එන හෙදියෝ ඔක්කොම ගන්නයි කියලා මං කියන්නේ. මට මේ තොරතොර ඉන්න බෑ සාෆිද ෆාසිද මොකද කියලා. මට කොයි එකත් එකයි ඔක්කොම දොස්තරලා. සාෆි වෛද්‍යවරයා සම්බන්ධයෙන් පැමිණිලි දහස් ගාණක් ලැබිලා තියෙනවා. යම් කිසි ආකාරයක ඔහු වරදකරුවෙක් වුණොත් ක්‍රියාමාර්ගයක් ගනීද සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්? පුළුවන් නම් මට බලතල දෙනවා නම් බෙල්ලෙන් අල්ලලා දොට දාන්න. එකක් ඔප්පු කරොත්. 21 වෙනිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන තේරීම්කාරක සභාවේ ඔබතුමත් ඉන්නවා. දැන් මේ ලැබෙන සාක්ෂි සියල්ලම සලකා බැලුවම ඇත්තටම මේ ප්‍රහාරයේ පිටුපස වගකීම යන්න ඕනේ කාටද? ගෝඨාභය රාජපක්ෂ. එයා තමයි මේගොල්ලන්ව පෝෂණය කරේ. මේකේ 26කට පඩි ගෙව්වා සහරාන් ඇතුළු. දැන් ඔබතුමා ওই චෝදනාව කල්නුත් කරා. එතකොට මේ මුදල් ගෙව්වා කියන කාරණේ කොහොමද ඔබතුමා අප්පු කරන්නේ? තමුන්ාසෙත් අඳුරන කට්ටිය ඇතිනේ ওই තැන්වල. නිකන් පුද්ගලිකව කතා කරලා අහන්නකෝ. ඔබතුමා බරපතල චෝදනාවක්නේ කරන්නේ. ඔබතුමා ආණ්ඩුවේ අමාත්‍යවරයා. දැන් කොල්ල මාස ගාණක් වෙනවනේ. ඉතින් කියන්න එපා නැහැ කියලා කවුරුහරි. ඇයි ඔබතුමාලා එහෙනම් නීති ක්‍රියාත්මක කරන්නේ? මේ මුදල් ගෙවලා තියෙනවා නම් මේ ත්‍රස්තවාදීන්. ඒක ඒ සියල්ල නීතියේ තතරගෙන ගියොත් රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්. නායකයෝ මොන මෝඩ ගමට කරත් ඒවැයි මිනිසුන්ව ගැනලා මේව කරන්න බෑනේ. ඔබතුමාගේ නීති ක්‍රියාත්මක කරනවට වඩා මේක රටට හෙලි කිරීමයි වැදගත් කියන එක. රටට හෙලි කරන්න සිදුනේ අපිට ඇඟිල්ල දික් කරනකොට මේව හැදුවයි කියලා. ඇලූ බැල්මට පේනවා නේද? ඒ රජයේ නිලධාරීන් පිරිස අතින් දවැන්ත වැරද්දක් සිද්ධ වෙලා තියෙනවා. වැරද්දක් වුණා. ඒකට ඔවුන්ට චෝදනා වෙල්ල කරන්න නැතුව ඇයි මේ ගෝඨාභය රජු? ඒගොල්ලන්ටත් එක්ක මම දැන් කිව්වේ. එහෙම මම බය නැහැ. හැබැයි මම දන්නේ නැහැ ජනාධිපතිට දැනුවයි කියලා. නමුත් අනිත් කට්ටිය ඔක්කොම දැනගෙන ඔක්කොම දැනගෙනද? 2020 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනාධිපති අපේක්ෂකයෝ වැහි වැහැලා වැඩි වෙන්න තමයි ඒක ලස්සන. දැන් එක්සත් ජාතික පෙරමුණෙනුත් අපේක්ෂකයෝ 5-6 දෙනෙක් ඉන්නව නේද දැන්ටම? ඔව් ඉතින් අපි ඔක්කොම එනවා අපේක්ෂකත්වයට. ඇයි මොකෝ අපිට එන්න බෑයි? ඔබතුමාගේත් බලාපොරොත්තුවක් තියෙනවා කියලා අපිට වාර්තා වුණා ජනාධිපතිවරණයට. ඉල්ලීම තියුණොත් මේ රටට මම සෞඛ්‍ය හැදුවා වගේ දීවරය හැදුවා වගේ ඉතින් මම රටත් හදනවා. අපේක්ෂකත්වය ලැබුණොත් ඔබතුමා හිතනවාද ජනාධිපති වෙන්න පුළුවන් කියලා? නොමිනේෂන් ගත්තොත් දිනලා ඉවර කරලා පෙන්නන්නේ. ඔය දෙපැත්තෙම ඡන්ද මං ගන්න. තමුන්නාසලා උදව් කරනවාද මට බලා ආවොත්? මාධ්‍ය පෞද්ගලික උදව් කරන්නේ නැහැ කාටවත්. මගේ විශ්වාසය ඇක්සිස්.